නැවතත් දේශය පුවත්. රේගු අර්බුදය විසදීබේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PSM චාල්ස් මහත්මිය අතර එම සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. PSM චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජෙනරාල් දුරේන් ඉවත් කර ඇයට ස්ථානමාරුවක් ලබා දීමට විරෝධය පළ කරමින් රේගු නිලධාරීන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මෙම සාකච්ඡාවෙන් විසඳුම් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 30වනදා සිට ක්‍රියාත්මකව පවතිනවා. නයිවල ප්‍රදේශයේ ළමා උද්‍යානයක යන්ත්‍රයක කොටසක් කඩාවැටීමෙන් දැරියක බරපතල තුවාල ලැබුවා. ඇගේ මව ජීතක්ෂයට පත්ව තිබෙනවා. වේයම්කුඩ නයිලවල ප්‍රදේශයේ ළමා උද්‍යානයක පිහිටි යන්ත්‍රයක් කඩාවැටීමෙන් බරපතල තුවාල ලැබුවේ 13 හැවිරිදි දැරියකයි. එම යන්ත්‍රය වේගෙන් ධාවනය වන අවස්ථාවේ එහි අසුනක් ගැලවී විසිවී යාමෙන් අනතුර සිදුව තිබෙනවා. එම අසුන්වල තිබිය යුතු බඳපටි පවා අබලන් තත්ත්වයේ පවතින බවයි වාර්තා වුණේ. බරපතල තුවාල ලැබූ දැරිය ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවුනා. මෙම අනතුරට මුහුණ දුන්නේ ඒකල සියඹලාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මවක සහ දියණියකයි. සාලියවැව නීලබැම්ම ගම්මානයේ අතුරුදන් වූ දැරියගේ මව පැය 24ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට පුත්තලම අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ සාලියවැව පොලිසිය කළ ඉල්ලීමකට අනුවයි. මේ අතර දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් දරුවාගේ මව මිත්තණිය හා මිත්තණියගේ අනියම්සාමි පුරුෂයා සැක සහිත බව දැරියගේ පියා සඳහන් කරනවා. පසුගිය 30වනදා උදෑසන පෙරපාසල් රැගෙන යාමට සූදානම් කරමින් සිටින අවස්ථාවේදී තමන්ට ඇති වූ දැඩි කෝපය සමග දරුවාට පහර දී සිහි මුර්ජා වූ පසු කලාවයට විසිකල බවට දැරියගේ මව මින් පෙර පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණා. මෙලෙස අතුරුදන් වැත්තේ තෙනුරි තිසාරන් නැමැති සිව් හැවිරිදි දැරියක්. පසුගිය දින 4ක කාලය තුල පොලිසිය හා නාවික හමුදාව ප්‍රදේශවාසීන්ගේ සහයද ලබා ගනිමින් දැරිය සෙවීමේ මෙහෙයුම්වල නිරත වුණා. මෙවන තෙක් දැරිය සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මං ඉන්නේ මාතර. මේ අනාචාරය හැසිරෙන හින්දා මොනවත් කරන්න බෑ මට. ඒකින්ද පොලිසියෙන් ඔයසි මාතමට නියෝගයක් දුන්නා මෙහාට එන්න එපා. ඔයා ගිහින් වෙන් වෙලා ඉන්න. ළමේ අරයන් දුන්නේ නෑනේ. මං පරිවාසෙනු ගියා යන්න හැ කුපරිම තැන් වලින් ගියා. මට දුන්නේ නෑ. ළමගේ ආච්චිට තමයි දුන්නේ. ළමයා මාගාව හිටියනම් ඉතින් අද ඕයින් දෙයක් වෙන්නේ නෑ. මරුවයි කියලා හිතන්න ඉතින් බෑ. මෙයා එක දවසකට එක සාක්ෂියක් දෙන්නේ. දවස් සාක්ෂියක් වෙන සාක්ෂියක් දෙන්නේ. අද දවස් 5යි. සාක්ෂි 5ක් දවස් 5ට. නැතේ කියන්නත් බෑ. මාස දෙකමාරෙදි තමම දරුවට අවහිරම් කරේ. මේ මට මේකට 3 දෙනාම සැකයි. 3 දෙනාම කියන්නේ මාගේ නෝනයි අම්මයි අම්මගේ අනියම් පුරුෂයයි. දැන් කෙටි විරාමයක්. සම්සාධක මෙහෙයුම්වල නිරතව සිටීමේ ගිය යුද හමුදා කපිතානවරයාගේ හා කෝපල්වරයාගේ දේහයන් දිවිනට අද රැගෙන එනු ලැබුවා. මාලි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම්වල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ මොවුන්ගේ දේහයන් කඩුනායක ගුවන්තොටුපළට රැගෙන අවස්ථාවේ එම දේහයන් බහරගත්තේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සිරනායක මහතායි. රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඇතුළු කිහිප දෙනෙකුද එම අවස්ථාවට සහභාගී වුණා. එක්සත් ජාතීන්ගේ දශයෙන් ආවරණය කර විශේෂ ගුවන් යානයකින් දේහයන් රැගෙන අවස්ථාවේ විශේෂ හමුදා උත්තමාචාරයක්ද පැවැත්වුණා. එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වලදී මියගිය යුද හමුදා පාබල රෙජිමේන්තුවේ කපිතාන් දිනේෂ් ජයවික්‍රම මහතා මේජර් තනතුරට උසස් කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් මියගිය පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් සමන් විජයකුමාර මහතා සැරයන් තනතුරට උසස් කිරුණා. අවධානය විදෙස් පුවත් වෙත. වෙනිසියුලාවේ විපක්ෂ නායකවරයා එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බව යුරෝපා සංගමේ නිවේදනය කර තිබෙනවා. වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බව එක්සත් රාජධානිය ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය ඇතුළු අනෙකුත් යුරෝපා රටවල් පිළිගන්නා බව නිවේදනය කළා. වෙනසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට නැවතත් මැතිවරණයක් කැඳවන ලෙසයි යුරෝපා සංගමය පසුගියදා ඉල්ලීමක් කළේ. එහෙත් වෙනසියුලා ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි යුරෝපා සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ. වෙනසියුලා විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශ කිරීමත් සමග වෙනසියුලාවේ දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් මතුවුණා. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ යුරේනි පත්මසේකර. හෙට දිනේදී පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
සබරගමු බස්නාහිර සහ මධ්‍යම පළාතේ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වඩා වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන්නට පුළුවන්. රිවෙල් වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවේ දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන්නට පුළුවන්. දිවයිනට සුළන් හැමීම සිදුවනවා ඊසාන දෙසින්. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතර අගයක් ගන්නවා. මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. මේ සමගින් අයිටින් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. අපගේ මේ ලක ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 9:30 බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්.